අපි නිකන් වාඩි වෙලා ඉන්න උදේට ඒක පාවිච්චි කරලා අපි එක දෙක එක දේවල් කරගන්නවා. සමහර කට්ටිය ඒකත් පාවිච්චි කරනවා එක එක දේවල් වලට. එකම එක සින්දුව පස්ස. අපි පස්සගෙන හිතන්නේ ගොඩක් දේවල් එකකින් කරන්න පුළුවන්. නැත්නම් අපිට කොහමද වාඩි වෙන්නේ? තව දේවල් වලට ඒක පාවිච්චි කරන්න පුළුවන්. පස්සට ඔච්චර තරක් දෙන්න උමනාවක් තිබේ. රොයිස්ටර්. සින්දුව ලිව්වේ දිමිත්‍රි මම නෙමෙයි. දිමිත්‍රිට වෙන්නවද ඔයගේ පස්ස? දිමිත්‍රි මගේ පස්ස දැකලා තියෙනවා මං. කොච්චර ලස්සන පස්සක් වෙන්න ඕනේද? ඒ ගැන හිතලා එයා සින්දුවක් ලියන්න. ඔව්. පස්ස දැන් ඉන්දියාවලටත් ගිහිල්ලා කියලා ආවද? ඔව්. විජයන්තනිගේ අලුත්ම ෆිල්ම් එක රෝමියෝ පස්ස සින්දුව ගායනා කරා. දමිල භාෂාවෙන් සහ තෙලිඟු. වා හිතනවද මේ විජයන්තනි මේ ෆිල්ම් ෂෝ එක බලනවා කියලා? ඕ එයාට යවන්න ඕන. හායි. හායි. තමිල් වැඩිව කැපෙන්න. සිංගල් ආදර. රවි රොයිස්ටර් නෝ තාම සිංගල්ද? නෑ. මරි කරන්න බලාපොරොත්තු වෙන ඉන්නේ. ආ ඒ වගේ. ඒ කියන්නේ මමගේ පස්ස ගාව යන්න උනුපා. එහෙනම් රොයිස්ටර් හිතේ දුම් කටේ දුම් මම වෙන කිසිම ප්‍රෝග්‍රෑම් එකක මගේ නම කියලා නෑ. දැන් ඔයා අදහන හින්දා ඔයා කියනවා මං කියනවා මේක ස්ලෝ මෝෂන් දා රොයිස්ටර් කෝ රොයිස්ටර් නේ රවි සඳරුවන් තෙක්ක ඩනුට කියන්නේ දෙනයිවල තියෙනවා ටැමිල් වර්ෂන්ස් ඔඩියෝ ලොන්ච් එක ඊට පස්සේ හයිදරාබාද් වල තමයි තෙලිඟු එක දන්න වචනයක් කියන්නේ තෙලිඟු නම් මම දන්නේ එක වචනයක් තමිල් නම් දන්නා දෙල් ටැමිල් උංගල් තේරෙන්න ඉන්දියාවට කියලා ඔච්චර ඉගෙන ගත්තේ නෑ 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 තව පොඩි අමුතු වචන දීලා ඒ නෑ පා මේක මාර නිකන් වැඩගත් ෂෝ එකක් විදියට අපි